මොහොතකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් අරගෙන තිබෙනවා නඩු විභාගයේ අවසන් වන තෙක් වර්තමාන පොලිස්පතිවරයාගේ පොලිස්පති හැටියට කටයුතු කිරීමේ වගකීම අත්හිටුවන්. දැන් මම ඔබතුමාට ඉදිරිපත් කරන්න හදන්නේ පුද්ගලයෝ පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මම ඔබතුමාට කියන්න කැමතියි අග්‍රාමාත්‍යතුමත් සිටින ව්‍යවස්ථාදායක සභාවේ සිදුණු ක්‍රියාදාමය කථානායකවරයා විකෘති කළා ජනාධිපතිවරයාට යවපු ලියුම. රජයි මෙන්න මේ ලියුම. මේ ලියුම පැහැදිලිවම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තිබෙනවා. එතකොට මේ වැරදි ලියුම, මේ බොරු ලියුම, මේ වංචා සහගත ලියුම පදනම් කරගෙන පත් කරපු එකත්, ජනාධිපතිවරයා පත් කරපු එකත් එකත් ව්‍යවස්ථා විරෝධී. මම මේ කතා කරන්නේ පුද්ගලයෝ ගැන ප්‍රශ්නයක් නෙමෙයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමුවේ උල්ලංඝනය කරලා තියෙනවා. බලන්න මේ ලියලා තියෙන දේ. ඡන්දය දීමෙන් වැළකී සිටීම විපක්ෂ වීමක් ලෙස සලකනු ලබන්නේ නම්, ඡන්දය ලැබුණාසේ සලකන්නේ නම් සභාපතිවරයා වශයෙන් මගේ තීරක ඡන්දයද පක්ෂව ලබා දෙන බව කාරුණිකව සඳහන් කාරුණිකව දන්වමි. කාටද ලියලා තියෙන්නේ? හිතවත් ජනාධිපතිතුමනි, කවුද අසං කරලා තියෙන්නේ? මහින්ද යාපා බේවර්ධන කථානායක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සභාපති. සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් කරේ. අගමැතිතුමා දන්නවා. අගමැතිතුමාට ඒකට උත්තර දෙන්න බෑ. මම දන්නවා ඒක. ඒ නිසා පැහැදිලිවම මම කියන්න කැමතියි කථානායකවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමුවේ උල්ලංඝනය කළා තිබෙනවා. ඒ පිළිබඳව මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය? ඒ වගේම කථානායකවරයාගේ මේ ලිපිය පදනම් කරගෙන ජනාධිපතිවරයා, මයිනේ ජනාධිපතිවරයා හොඳ උගත් නීතිඥවරේ, අපි විශ්වාස කරන හොඳ දැනුමක් තියෙන පුද්ගලෙ, මේ වගේ තුට්ටු දෙකේ ලියුමකට පත්කිරීම කරනවා. තුට්ටු දෙකේ ලියුමක්. එනිසා පැහැදිලිව මට ඔයාලට උත්තර අවශ්‍යයි. ස්තුතියි.